ලන්නකෝ ජයග්‍රහණය කරවන්නනේ රටේ. මං හිතන්නේ යාගේ බලාපොරොත්තු තියන්නේ ආයි රටේ අරගලයක් ඇති කරලා යාට ජනාධිපතිවරයා වෙන්න ආයි මේ පිහිටෙන්. ඒක තමයි යාගේ ඊළඟ ගේම් එක. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද වෙන්නේ? බලන් ඉමු. බලන් ඉමු. තොට අහගත්තා මම කිව්වා තොට පාඩුවේ හිටපිය කියලා. තු ඇහුවද? ඈ තොට මම කිව්වා පාඩුවේ හිටපිය කියලා. ඈ උඹ යක්කෝ දැන් අහගත්තු ටික ඇතිනේ. ලැජ්ජ නැද්ද තොට? ඈ අහපව් උඹ වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. තේරුණාද? උඹ අහගත්තු ටික හොඳටම ඇති. අර අර විරුඳු නලී මොනවද කොයි කිව්වේ? නැව්යාට පාරුලුත් නෑ කිව්වා. යකෝගේ පොඩ්ඩක් මඟ වෙන්න නැද්ද? ඔබ මහා කැත ගෑණියෙක් නෙපා මොනවද? නේ මන් දන්නෑ උඹලත් එක ජීවත් වෙන්නේ කොහොමද කියලා විරලා. අර යකෝ බලපන් අර ඔබ මෝටර් සයිකල් කතාවක් කිව්වා. ඒ කියන්නේ ඒ කිව්වා අනුකුමාර සයන්කටද? මෝටර් සයිකල් එතන පදින්න පුළුවන්. ඔ මෝටර් සයිකල් බිල් පැත්තේ මිනිස්සුන්ට ඇවිල්ලා විරලා ප්ලේන් නෙළවන්න බෑ තමයි. යකෝක කියන ක්‍රමයක් තියෙනවනේ ඇවිල්ලා. මම මහ ජරා විදියට ඕකේ කිව්වේ ඇවිල්ලා විරලා. බලපන් ඇවිල්ලා. දැන් ඕක මෙහෙමයි කතන්දරය හැදෙන්නේ. හරිද? උඹ තමයි ප්ලේන් එක. හරිද? ඉතින් මෝටර් සයිකල් පොඩිය පොඩියව තියලා තියෙනවා. ඒ ප්ලේන් එක මාර්ගුණ ලොකු ලොකු ගියර් දාන්න එපැයි බං ඇවිල්ලා. ලොකු ලොකු ගියර් දාන්න ඕන. ඉස්සරෙන් ගියර් දානවා, පස්සෙන් ගියර් දානවා. මර කේස්ලි ගොඩක් නෑවිල්ලා විල්ලා. උඹට ලැජ්ජ නැද්ද ඔවා කියන්න? අයියෝ අනේ මන් දන්නේ උඹ නම් ඇවිල්ලා. මේ ඒ කියන්නේ බම් මේ මේ එළුව බලපියවුන්ට අලියෙක් බලන්න දුන්නු මර කේස් එකනේ. ඒ කියන්නේ මේ මදි ඇති නේද? මේ යකෝ මේ ඔය දැන් උඹ කියනවා දැන් ඔය කතාව ඇවිල්ලා මේ මේ මොන මෝටර් සයිකල් ප්ලේන් එකක් දුන්නොත් කොහොමද කියලා. ඒකෙහිඳ මේ ලංකාවේ
ලක්කම්මව කොන්ට්‍රෝල් කරන්න එකක් නැතුව අප්‍රිකාවෙන් කළු ගියරයක් ගෙනවලු මේ දාලා විරලා මොනවද කරන්න කියලා විරලා. ඒ ගියරක දැම්මවත් කොන්ට්‍රෝල් වෙයි කියලා විරලා. දැන් නග්ගගත්ත එක බස්ස ගන්න බැරුව ඉන්නවලු. ඈ අප්‍රිකාවෙන් ගේනවලු ගියර් පොල්ලා. ඈ ලක්කම්මර දාලා පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. මේ කැත කතා කියන්න එපා බං. උඹ ඇවිල්ලා ලැජ්ජ නැද්ද? උඹ මොනවද කකුල් මිරිකන්න දුන්නේ? ඈ ඒකල අර මනුස්සකින් ලක්ෂ 30ක් ගත්තම කකුල මිරිකන්න දීලා. ඈ උඹ යකෝ මේ මට හින්දා හොඳයි කියන්න හොඳේ කකුල විතරද මිරිකන්න දුන්නේ? වෙන ඒවා මොකුත් දුන්නේ නැහැ නේ? ලඩන් නෑ බං කියලා ලැජ්ජාවේ බෑ. ඈ රටේ මේ රට්ටු මොනවා කියයිද මේවට? ඈ උඹ කරන වැඩවලින් ඇවිල්ලා උඹ ලක්කම්ම කියාගෙන ආවා. ඈ ඉතිහාසෙ මෙහෙමයි කියාගෙන ආවා. ලක්කම්මල වගේ ජරා වැඩ කරන්නේ නෑ බං ඇවිල්ලා යකෝ යෝධිය. උඹට තේරෙන්නේ නැද්ද? ඈ ලක්කම්ම වගේ දේවල් කරනවද? ඈ උඹ උඩේ යන ගියර් දාන්නයි යරි මේ අනික බං ප්ලේන් වල ලොකු ලොකු ගියර්නේ දාන්නෙත් ඇවිල්ලා. ඈ අරු ඒ මදිවට කියනවා මේ ඔබ දන්නවනේ කතාව. ඉතින් වේස බඩු වලට ඔය කියන්නේ ඇවිල්ලා විරලා මේ නැව් ගියාට පාරවල් නෑ කියන්නේ. ඉතින් ඇවිල්ලා ලොකුයි කියන එක නෑ ඇවිල්ලා විරලා. ඈ ලැජ්ජ නැද්ද? ඒ වහන්න ඔන්නේ මන් දන්නේ උඹ වගේ ගෑණියෙක් නා මන්නම් තේරෙන්නේ නෑ ඇවිල්ලා. මේ කකුල් අමාරුයි කියලාද මිරිකන්න දුන්නේ? කොහමෙන් හරි අරුගේ ලක්ෂ 30කට කෙල්ල දැම්ම නේද? කකුල් ගොඩක් දෙන්න ගත්තද? වෙන මොකුත් එහෙම රිදුන්නේ නැහැ නේද? ඌ මාක්සියක් දාගෙන දන්නේ නැහැ හිටිය කකුල් මෙරිගෙන කොන්නේ. අයියෝ බං ඇවිල්ලා උඹ ගැන කියලා වැඩක් නැහැ. අර නලින් කියන කතාව උහුලන්න පුළුවන්ද? නෑ ඌ කතන්දරයි අරේ මේ අහපෝ මෝඩ වැඩ කරන්න එපා හොඳේ. මේ ගෑණියෙක් විදියට හැදෙන්න බලපං ඈ. තේරුණාද? මේ අම්බ මේ තව එකක් ඔබ මේ ලක්කම්ම කියලා ඔය කුපාඩි වැඩ කරන්න ගොත් එම රටේ ඉන්න ලක්කම්මල ඔබට ගහනවා හොඳේ. තේරුණාද? ඉතින් ඔහොම කියලා යකෝ දේශපාලනේ එනවා කියලා ඕම් බලු කතා කියන්න එපා. උඹත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද? අර මිනිහා ඉතින් අරුවදින් ලෝක ලොන්තෙක්ින්ද හොඳයි. මේ අරගලේ නේද? අරගලෙලු වාවි නේද? මේ අරගලේ මොකද කරේ? අර ජින්නන්ටිද මොකද කියන්නේ ලොක්කි අපඩ දෙවි. ඒ පේමට් බඩ්ඩ. අර පේමට් බඩ්ඩ මොනවද බං කියන්නේ ඇවිල්ලා? උඹ ඇවිල්ලා මේ ටොයිලට් අස්සේ හිටියලු උඹේ මේ මේ ගෝන් ගැහුවද මොකක් ගෝන් ඇලෙව්වද මොකක්දත් කියලා කියනවා. ඔක්කොම අරගලේ ඇතුලේ උඹේ ජරා වැඩ උනේ නේද? කමන්නේ මේ අර නංගි කෙනෙකු කියලා තුබුණ ඇවිල්ලා ඒවා කියන්න මොනෝ මන්ද බං? ඌව කටක් කරලා කියන්න පුළුවන්ද උඹ ගැන දැන්? ඈ උඹ ගැන කටක් කරලා කියන්න පුළුවන්ද? ලැජ්ජාසාගතයි. ඈ උඹ මාලක් අම්ම කී කී ඇවිල්ලා මේ අපි නම් ඌවට නෑ හොඳේ. අපි උඹ ගැන ආපහු කතා කරන්නෙත් නෑ හොඳේ. ඒකිට උඹත් කට පරිස්සම් කරගෙන ඉඳපන් හොඳේ. තේරුණාද? නැත්තම් මේ උඹට මේ දොස් කියනවා නෙවෙයි හොඳේ. තමන්ගේ අර තොන්තනෝනගේ අරක තොන්තනෝනෝ කියලා මිනිස් අතරින් හොදගත්තක් වත් අනික බම් මොනවද රතු වෙච්ච එක කොහොමත් ටිකයි කියලා වදමලකු ගහලා ඇරියලු. කමන්නේ උඹගේ දුකනේ මේ. අර වේදිකාවේ කොහොමද ගියේ බැට දෙන්නවා කිය බැට දෙන කාටද බැට දෙනවා කිව්වේ? ඈ මාර වැඩේ නේද? හිතන්න නැතු විදියට කියේ නේද? ඈ දැන් මේකම මහමැතිවරණට එහෙම මොකද කරන්න හදන්නේ? ලක්කම්ම නගිනවද හුක්කම්ම වෙනවද? ඈ හරි ඒව ප්‍රශ්නයක් නැහැ. උඹ ඔයිට වඩා හැදියන් මොදෙ? ඈ මේ රටේ ජනතාවට කියන්න ඕන දේ තමයි මේ අපි කියන්නේ හොඳේ. නැතු මේ අපි එහෙම දේවල් නෙවෙයි හොඳේ. රටේ මිනිස්සුන්ට කියන්න ඕන දේ තමයි ඔහෙට මේ මං ලව්වා කිව්වේ හොඳේ. ඒකින්දා දුකක් කරදයක් හිතට ගන්න එපා හොඳේ. තීන ඇටින් කාලා බිලා ඉන්න මේ. හැබැයි අර කකුල් කාර්ය අතගාපු එක කේස් එක ඇදෙයි කියලා හිතෙනවා. ගැ දරුණුවට මේ කවුලත් වාහනයක් එමෙ දීලා තිබුණ නෑ නේද? වාහනයක් එමෙ දුරුත් එමෙ දැමග ගිරක් දාපන් හොඳේ. ගෝල් පේසට ගිරක් දාලා දුවපන් හොඳේ. හරිද?
මේ ඒකෙන්ද හැමෝටම කියන්නේ මේ මොකරේ මේ ලක්කම්මට කියන්න තියෙනවා නම් ලක්කම්මට මේකේ දාන්න පුළුවන් කමිටියක් දාන්න පුළුවන්ද ආදරේයිද පංගුවක් කියනවා මේ අපිට වැඩක් නැතිලු ඈ පංගුවක් කරාට කියනවා මේ යකෝ වෙදෙද්ද කියලා අහනවාද මේ වෙදා බොහොම සංවර වෙන්නේ පැය ඇවිල්ලා ඈ ඒ වෙදකම් කරනකොටද දැන් මේ හිදකම් කරන්න මේ දවස්වල හරි එනම් හැමෝටම කිව්වා ගිල්ලෙන්න සුබ දවසක් උදේ තෙරනද මේ අයිබම් වාසරම් කියලා කියන්න බෑ උදේ ඇයි ජරා ගෑනු ගැන කියනකොට කොහොමද හලුව අයිබම් කියලා පිළි අරගෙන මේවා කියන්නේ ඈ සුබ උදේ ඒවා කියන්න බෑ ඒකින්ද ජරා කතා ජරා විදිහට කියන්න ඕන මේ පොඩි උන්ට එම් පෙන්වන්න එපා උදේ තේරුණාද පොඩියුම් විවාහණියයි අපේ ලක්කම්ම කියනවා කියලා මෝටර්සයිකල් කතාව කියයි කියලා ඔදේ මේක ලොකු ප්ලේන් එකක් ඔදේ එසේ මෙසේ එකක් නෙවෙයි ගියර් හැම් පැත්තෙන් මේකේ දාන්න තියෙනවා නැත්නම් උඩී යන්න බෑනේ උඩී යන්න දෙනවා ඇති නේද හරි එරන් ඉල්ලෙන්න ඔදේ සුබ දවසක් සිරුදේ